සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සදදම්මං මනිරාජස්ස සුනන්තුූ සද්ගමුක්ක දං දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මා සබුද්දස් නමුතස්ස භගවතුූ වරහතුෝ සම්මා සම්බුද්දස්ස අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි ඔබාදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මස්්‍රවනය කරන්නටයි බනාහන්නටයි ඉවත්න මේ ධරමය පුහුණු කරන ශ්‍රාවකයකුට ඒ පුහුණුව හදාගන්න කෙනෙක්ගේ ඒ පුහුණු වීමේ අදහස්ස තියෙනවා නං බුදුරජාණන් වහන්සේ අපට ඒ පුහුණුව හදාගන්න විද්ධිමත් ක්‍රමවේදය පිළිබඳ අදහසක් මත්තු කරලා දීලා තියනවා එතකොට මේ ධර්මය අපගේ ජීවිතයට ගැලපෙන කොට ගලපාගන්න කොට අපට පුළුවන් අපේ ජීවිතේ තුළ එඒ භාග්‍යවතුන් වහන්සේගේ නිවන දිසාවට කිට්ටුවෙන්න තකොට තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මය භාවිතා නොවෙන වන්නගේ කියැන භාවිතාවෙන් නැත්තං පියවරක් පියවරක් ගානයාගේ ජීවිතයේ පිටිපස්සට විසි වෙනවා එතුො පිටිපස්සට විසිවෙන ජීවිතය තුළ යා නිවනින් තමයි දුරස්වෙන්නේ එතකොට මේ හිත හදාගන්න වැඩපිළිවෙලක් ලෝකයේ කිසිම ආගමක මේසා දුර්ලබ පනිවිඩක් මේ වගේ විශ්මිත පනිවිඩයක් ලෝකෙ කොහෙවත් ඇැත්තේ නෑ ඒ නිසා බුදු කෙනගේ පණවිඩේ අපිට අද හුඟක් වටනවා අපට අද විශාල යහප තක්කේ පණිවිඩේ අපේ ජීවිතයට විශාල රැකවරණයක් ධර්මය තුළ තේෙනවා දැන් අපට තේරෙනවාමහිත දෙවුණු කරන්න පුළුවන් කියල අපගේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට කියල දුන්නේ හිත දියුණු කරන්න පුළුවන් කියලා භාග්‍යතු වහන්සේ දේශනා කරපු නිසාම තමයි අපට භාග්‍යතුන් වහන්සේ ගැන සද්ධාවක් පවා උපන්නේ එතකොට එවැනි සද්ධාවක් හරිම ප්‍රසස්ථයි අපේ අම්ම කියපු නිසා තාත්ත කියපු නිසා පරම්පරාවෙන් කියපු නිසා ඇතිවෙච්ච ප්‍රසාධයක් නිමේ එයාගේ අභ්‍යන්තරය තුළ තියෙනෙ ඒ පැහැදීම හරීම ඉහල් අවස්ථාවක් ඒ අරතරම් ප්‍රාථමික අවස්ථාවක් මොකද යා අම්ම කියපු නිසාවත් තාත්ත කියපු නිසාවත් පරම්පරා කතාවක් නිසාවත් නෙමේ පින්මත්නි යාගේ බුද්දශ්‍රාවක්කම ලඟවෙන්නේ එයාගේ බුද්ධශ්‍රාවක්කම ලබවෙන්නේ යථභූත ඥාන දර්සනයක් එෙක්ක ඒ යථභූත ඥාන දර්ශනයක් දෙෙක්කම මේ හිතාපට දියුණු කරගන්න පුළුවන් මේ හිත දියුණු කරගන්න වැඩපිළි වෙලා ක අපට අපගේ බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ වගේ බොහෝම ප්‍රසස්ථ තැනකින් තමයි යා ධර්මය ස්පර්ස කරන්නේ. එතකොට හිත දෙවුණු කරන්න පුළුවන් කියනෙ කස්සේ ඒ හිත දෙවුණු කරගන්න වැඩපිළි වෙලා ක අපට නැතිවුනොතුන් මේ හිත දෙවුණු කරගන්න ප්‍රායෝගික වැඩපිලි වෙලාට මග හැරුණොත් එහෙම දර්මේ මග හැරෙනවක් පින්වත්මි. මේ හිත වැඩෙනවා මේ හිත වඩන්න පුළුවන්. හරියට මේ හිත වැඩෙන්න්න පින්වොත්න නිවැරදි ක්‍රමයට අකමැත්තෙන් වැඩුවක් වැඩෙනම්. නිවැරදි ක්‍රමේනන් තියෙන්නේ එයාටේ නිවැරදි ක්‍රමය පිළිබඳ කැමැත්තක් නැතිවුනත්න් ඒ නිවැරදි ක්‍රමය තුළනං එයා ජියෝමානවෙලා තියෙන්නේ. එවැනි නිවැරදි ක්‍රමයක් තුළ ජියෝමානවෙච්ච සැබෑ ස්ත්‍රාවකයේ ක කාන්ත වසයගේ ධර්මය තුළ ඇති සුවය අත්තිඳනවා මයි.හරියට එල දෙනක්ගේ තනපුුරුළු අල්ලල කිරි දෙවෝතුන්, මම කිරිබොන්ඩ කැමති නෑ. මමනං කිරිබොන්්ඩ කැමති නෑ කිය කිය හරිකමක් නෑ යම්මිනිහෙක් කිරිදවෝොත් පින්වත්න ඒ කාන්තවසය ඒමිනි අට කිරිදොවාගඩ පුළුවන්ද බැරිද. ඒ කාන්තවසයම කිරිදෝවාගන්න පුළුවන්. ඒහවනම් අපට තේරෙනවා? නිවැරදිව කිරිදෝන ක්‍රමය දන්නවනං අකමැත්තෙන් වනත් කිරිදවුවෝත් කිරෙනවා වගේ. ධර්මය පුහුණු කරන ක්‍රමය නිවැරදිව මුුණ ගැහිලා තියෙනවා නං කැමැත් අකමැත් අදාලන කැමැත්තක් තියෙන් ඕන චන්දයක් තියෙන් ඕන ඒ ආකමැත්තෙන් හරි සැකෙන් හරි මේ වැඩේ කළොත්ඒේ කාන්ත වසිංයා ගිහිත වැඩෙනුවම්මයි. එතකොට සමහර හිටිය බුද්ධකාලේ ඒ අය ඇවිල්ල තියෙන්නේ පැවිද්ධට හොරකංකරන්න බලාග. ොකං කරන්න බලාගෙන ඇවිල්ල ධරමී ස්පර්ස කරපු අයි නො හාමුදුරුව කෙනෙක් වැඩහිටිය ඒ හාමුදුරෝ විශාල ගෝල පිරිසකට ධරමී උගන්නපු කෙනෙක්. විශාල පිරිසක්කේ ධර්මය පිහිට පිළිසරණ අභියවුරුදිය යහපතහදාගත්තා. හැබැයි මේ හාමුදුුවන්ගේ ජීවිත එක දෙයක් තිබුණා හැමදාමත් මේ හාමුදුරුවෝ නැගිටලා ඒ පන්සලේ තිබිලතිනව පින්වත්නි ලොකු තැබැ හැලියක් ලොකු හැළියක් ඒ තම්බ හැලියට හැමදාම වන්දි නෝලු මෙ හාමදුරු දැන් තම්බ හැලියකට වන්දින එක අරතය මොකක්ද කියලා අපට හරියට හිතන්නත් බෑ සමමාට ගුරුවරයා එහෙම කරාද්දි ගෝලයවුන්ට එක පාරක හණඩත් බෑනනි පින්නොත්නි දැන් ගුරු ස්වාමින් වහන්සේ හැමදාමත් තම්බ හැලියකට වන්දිනවා ඒ තම්බ හැලියකට වන්දින එක හරි අමුතුයි මුත්තකහන්න බෑ දවසක් ගුරුවරය දැන් හොදවටම ලෙඩවෙලා මර නාසන්න වන උන්වහන්සේ අප පොවත් එන්නයි කෙට්ටුව. එක ගෝලයේ කැහ්ුව ද මේක මොකරි වැදගදය ඇ දන්නේ හිමුණුත්දැන් ගුරුවරේ මේ ගියාන් පසුක පිට හරි කරන්න් බැරිියයා කියලා හිතාතගරතම උහන්සේ හන්්ඩ ඇති උණහන්සේ යහනවා මේ අනී ස්වාමින් වහන්ස මේ ඔබ වහන්සේගේමී කතා වහන්නන් අහන්නන් අහන්නන් කියලා හිටිය හැබැයි යහන්න බැරි වනා මේ අවසාන වෙලාවෙහරි මේ කතා වහනෙක වට්ටිනවා කියල මට හිතලා යහන්නේ ඔබවහන්සේ හැමදාම උදේහවස මොක්කට දාර තඹහැලියකට වන්දනා කරේ කියලා ඇවා ඔබහන්සේ ඇයි අර තඹහැලියට දිනපතාම වැන්ද කියලා ඇව එතකොට අර ගුරුස්වාමින් වහන්සේ කියනවා ආයුෂ්මතුන මේ මමඒ තඹහැලියට වැන්දේ මමඔය හැලි හොරකං කරට අප හොරෙක් කියනවා මම මේ කාලේ හොරකමේ ගියා කියනවා ඒ හොරකමේ යන අතරේ දවසක් මං මේ ආරාමේ මැදිං ගියා කියනවා ඒ ආරාමේ මැදිින් යනකොට මට මේ ආරාමයි තඹහැලිය දකිින්ඩ හම්බ වනා කියනවා මේ තඹහැලිය දැකල යිදා මට හිතුුණා මේකන හොද්දගානකට විකුණ ගන්න පුළුවන් ොහොම හරි මේ තබ හැලිය උත්සගෙන ග්‍යානන් හරි හැබැයි මේක විශාල තබ හැලියක් මේක හෙමෙක පාර උස්සගෙන යන්න බෑ හැබැයි මේකින්න් බ්ලොකු ආදායමක් ගන්න පුළුවන් සමහරට රජ කෙනෙක් වගේ කෙනෙක් පූජාකරපු එකක් පෙන්ඩ ඇති. මේ කරගනගියොත් ලොකුගාණක් ගන්න පුළුවන් හැබැ මේක පාරගන්න බෑ මකොද මේ විශාලාරා මේක පැවිදි කණ්ඩායම් ගොඩක් ඉන්න තැනක වෙවිධ පැවිද්ො ඉන්න තැනක මේක ගන්න බෑ මම ඒ නිසා මේ ආරාමිට සිවරක් පොරෝගන පැවිදිවනා කියන. ඇයි පැවිදිුණේ හොරකං කරන්න බලාගෙන. මේ තන්නි කරම හොරකංකරපු වැඩිවැඩියෙන් හොරකං කරපු මිනිහෙක් මේ මනුස්සයයා. එතකොට මෙයා පැවිදිවුණීමකටද පැවිදිුණේ සියලු දු කමාර කරලා සම්පූරණීම් දුකනිමා කර චතුරාරි සත්‍යාව බෝධ කරගන්න අදහසින්නේ මේ පැවිදිවුණේ. තුොට පැවිදිවීම අස්සේ තිබුණ ඉලක්කේමොකක්ද? පැවිදිවීම අස්සේ තිබුණු එකම ඉලක්කේ තමයි. කොහෝ මහරි මේ තබ හැලිය උස්සගෙනයනවා. පැවිද්දට මවාවෙලා කොහ මහරෝක උස්සගෙනය නොමකොද මේ ක පාර උස්සනයන්න බෑමිකොද මේ ආරමි ගොඩක්යින්නවා මේ පැවිදි වෙලා මේ හැලිය හොරකං කරන්න කියලා මහනවෙලාතිෙන්. දැ මේ ගෙනනවානන් වඩාත් පහසු කොයි වෙලාටද රෑක හිමීට උත්සගෙන නක තමයි හොඳමද. මර මේගන මේ මැටි මුටියක්ගේ එකක් න මේ වඩ ඇති මේක හුන්ක් වටිනාය එකක් වෙන්ඩ ඇති. කොහෝ මහරි මේ උස්සගෙනය නවා කියලා මහන වනා දවසක් හෙමේට සැලසුම් කලාා මේක උත්සගනය අන්ඩ එහෙම සැල්ලසුම් කරලා රෑ ඔන්න මේ තඹ හැලියය තිය නැන හිෙට් ඇවිදිනවා මෙහිට් ඇවිදිනවා දැන් දංගල දංගල ඉන්නවා හාමදුර. කො මේ බැලුව වට පිට බලනකොට ඒත් බෑ මොකද එලි හාමුදුරු කීපන නමක් සක්මන් කරනවා ොකද නිදි වරාගන මේ ධරමී පර්ුණු කරපු ස්වාමින්න් හන්සේල මේ ශාසනීට. මොක දාදේහෙම නැතිවුණාට අද බොහෝ පිරිසක් අතර එම කැනේ ධර්මී නෑ කියනනික නෙමේ නමුත්තර නිතර නිතරට හෙමදගක හම්බේනකට ප්‍රධන ේතු ඉති ආරමවල ශසාහල පිරිසකත්නෑ ශමන් හන්සේලා එතකොට මේ ස්වාමින්න් වහන්සේ මතක් කරනවා මම ඒකාලෙ මේ ආරාමී මේ මේ විදියට ඉන්නකොට මම සක්මන් කර කර හිටියා සක්මන් කරේ මේ හැලි හොරකං කරන්න. තුොටි ඉතුරු හාමුදුරුවරූ හොරකං කරන අත්තරේ අගෙනයන්න බලද්ධි මේ හාහදුරල සක්මන් කරනවා එනි සම මේ කරං යන්ඩ වනේ නෑ එහෙනම් පාන්දරටවත් තරං යනවා කියලා ටිකක් දෙ ගොඩ හරි ම යිුත්ව එත් හැලිය ඟටාව එතකොටත් හාමුදුරුරවාගයක් සක්මන් කරනවා මවිදි දවස් දෙකතුනක් මාන බැලුව මේ කරං යන්න මට බැරි වුණා එක දවක් එත නඇවිදැවිදිීන්නකොට එත ගුරුස්වාමන්හසෙන මක් හලති නො මොකදයුශමතුන මෙතන මම් දක්ක දැන්ද වස්කානක් රෑට රෑට ඉන්න. මොනුවද වඩන භාවනා කිය හලති නො ැම මේ භාවනාවකට දන්නේ. නැ මෙයාගේ ජීවිතය භාවනාවක් නෑනෙ. මොකට දෙ මෙෙහිෙම ඉන්න කියලාහනකොට අර හාමුදුරුවන්ට කියනවා. මේ ස්වාමී ඉතින් එහෙම භාවක්න නෑ ඔය පොඩ්ඩක් ඉතිං හිත හුරු කරනවා කියලා කිව්වා. එහෙම බෑ මම කමටහනත් දෙන්නන් ඒක හුරු කරන්න කිවවා. ඉර්පසර කමටානත් අරගෙන කමක් නෑ ඉතින් උ මේ අරංයනකං ඕක කරකර ඉන්නවා කියලා කියපු විදිර කරකර හිටිය අනිකම්ම හිටියේ නෑ. කරනකොට ඔන්න හිත සමාධිගත වුණා. සමාධිගතවීම තුළම තමයිුන්වහන්සි වීරිය කරලා වීරී කරලා රහත් වෙලා තිය. බුහන්සකි න ආයුශ්මතුනි ම හැඳදාම් මේ තබ හැලියටවාන් දෙන්නේ මේ හැලිය තමයි මට නිකෙලෙස් ෙන්ඩූ දව් කල කියරු. ඒවගේ සමහර වෙලාවට මේ ධර්මය අරමුණ අපට හරි අදහසක් නැතුූ එනවා වෙන්න පුළුවන් නමුත් ඇවිල්ල මේ ධර්මය හරියට පුහුණු කළොත් පින්වත්නී ස්තීරවමිහිත වැඩෙනෝමයි. හැබැයි කොච්චර කැමැත්ත තිබුණනත් හරරියට උත්සාහ වීරය නැත්තං ඒත් මේ වැඩේ කරගන්න බෑ. එතකොට කොච්චර කැමැත්ත තිබුණත් වැඩක් නෑ. ඒ කැමැත්තාත්සේ උත්සාහයායි වීරයායි අප්‍රමාදීකමයි නැති වුණුත්. එබනි ජීවිතයකටත් මේක වඩාගන්න බැමකොද. කිබොඩ කොච්චර කැමැති මිනිහෙක්ුණනත් අංවලින් කිරි දෙව්වට පින්වත්නි කිරියෙනවාද කිරියෙන්න්නේි නෑ. ඒගන් කැමැත්ත විතනක් තිබිල වැඩක් නෑ පින්වත්නී. මේ හිත වඩන්න පුළුව. මේහිත වඩන් නැතුව, සතතිය විතරක් දැනගත්තා කියලා තේෙරුමක් නෑ දැන් ඔබ මේ වෙනකොටත් මොනවාහරි භාවනාකමටහනක් වඩනවා ඇති. එතුකට මේ වෙනුවට සමහරවෙලාවට කෙනෙක් කානාපානසතිය වඩන්න පුළුවන් කෙනෙක් කසුබේ වඩන්න පුළුවන් කෙනෙක් මෛත්‍රී වඩන්න පුළුවන් කෙනෙක් අනුස්සති භාවනාවක් වඩන්න පුළුවන් කොහොමුණක් බුද්ධස්රාවකයක් නං පින්වත්න්නේ භාවනාවට තමන්ගේ කාලයක් වෙන්කර ගන්න. ක භාවනාව සමහර හාමුදුරුරු කියනවා තමයි භාවනා කරන්්ඩෝඩ නෑ භාවනා කරල කාට දහරග භාවන කරන්්ඩෝනෑ බනාහල මේ වැඩේ කරගන්න පුළුවන් කියලා කියනවා තමයි හැබැයි ගිියෙක්කෝවේවා පැවිද්දෙක්කෝවේවා යාගේ ජීවිතේ භාවනාව කියන කාරණයට යාගේ හිත වවෘත වෙලා නැත්තං යාට සම්පූර්ණයම නිකෙලෙස් වෙනවා කියලා හිතනවා නං එක කවදාවත් වෙන්නේ නැති වැඩක් ඒ නිකං අදහසක් වෙතරයි කිිලියයක් බිත්තර දාල රැකි ඇැතුව පැටව් බලාපොරොත්තු වෙන්න බැපින් වන්නේ. බිත්තරදාපු කිකිලි ඒ බිත්තර වුණු සුම් කරණ්ඩෝන බිත්තර රැකගණඩෝන බිත්තරටික ආරක්ෂා කරණ්ඩෝන එවැනි ආරක්ෂා කිරීමක් තුළ තමයි ඒක කිලිට බිත්තරවලින් පැටව් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. විස්සිරේන ගමන්න්නරි මක් නැහිත වඩන්න බලන්න. ගොඩාක් දෙනෙක් කියන කතාව තමයි භාවනා කරද්දිී ස්වාමිනාංස භාවනා කරන්න නං හිතෙනව හැබැයි හිත විසිරෙනවා. පින්වත්න විසිරෙන බව දැනගන්න එකම උදව්වක් නිවන් මග වඩාගන්න. විස්සිරෙන විසිරෙන බවදැ සමහරයිනවා විසිරෙනවා කියලව දන්නේ නෑ. එයාගේ හිත විසිරෙනව කියලා යා දන්නේ නෑ නමුත් එහෙම දන්නේ නැති අයාතරයේ විසිරෙන කියලලා දැනගත්ත එකත් හොඳයි පින්වත්න්නේ. විසිරෙනව කියලා දැනගත්තේ භාවනාවක් වැඩීමට යොමු වෙච්ච නිසානිේ නමුත් භාවට යොමු නව්නානම් ඔබ විසිරෙන කතාවක් ගැ දන්නේනි නෑනෙ විසිරි විස්සිරි හරිකමක්නෑ භාවනාවක් තුළ ජීවමාන වෙන වනගේක වැදගත්තවස්ථාව ඔකට ධර්මීතියන්නේ වික්කිිත්තංවා චිත්තං වික්කිත්තං චිත්තං පජානාතයේ කියලා. විසිරෙනකොට විසිරෙනවා කියල දැනගන්න කියනම්. ඒ දැනගන්නේ එකම හිත මේ සමාහිත කරගන්න හිත එකඟ කරගන්න උදව්වක් පින්වත්න. එතුකට එහෙම වඩත්දී හරියටම ධරමී තියෙන ක්‍රමයට හෝරු කරන්න. පින්වත්න අපේ ක්‍රමයට හිත වැඩුවට වැඩෙන්නෑ. ඒ තුළත් යම් එකඟතාවයක් තියෙන්න්න පුළුවන් හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ධර්මය තුලින්න්නේ එක හුරු කරන්න. ද ධර්මය තුළින් හුරු කරන්න කියල කියන දැන් දාහරණයක් විතර ගන්න මෛත්‍රියය වඩවා කියලා. මෛත්‍රිය වඩන ශ්‍රාවකය ඒ මෛත්‍රිය වැඩීම තුළ බුදුර ජනසය අපිට ක්‍රම දෙකට තමයි මෛත්‍රය වඩාණකිවේ දැ මෛත්‍රිය වඩ අද්දී මැරිච්චායට මෛත්‍රියයේ වැඩීමක් නෑ දැන් අපිට මැරිච්චායට ්ලොකු මෛත්‍රියයක් තියෙනවාන පිවත්න මැරිච්චාය ගැන අප තියෙනෝ ලොකු මෛත්‍රී සහගත හැඟීමක් ඒකන ඔය බත්තිකඉන්න මාලු කෑල්ලස්සේ මාලුවෙක් දකිින් දාහදන්නේ ො මලු කෑල්ලස්සේ මාලුවෙක් කින්න හදන්න මැච්ච මාලු කෑල්ලට පුදුමාකාරාේ මෛත්‍රයක් තියෙන හැබැයි අපට බුදුරජාණන් වහන්සේ මැරිච්ච මාලුකෑල්ලන්සේ මාළලුවෙක් දකින්න නම්උයෙන් වෙන. කොකුල්මස් කෑල්ලස්සේ කුකුලෙක් දකින්න අපිට ඉගැන්ුවෙන. අපගේ බුදුරජාණන්සේ අපිට ඉගැන්ුවේ මහනිනි මේ මෛත්‍රිය වඩදී මේ ජීවමාන සත්ත්වයා කෙරෙහි මෛත්‍රී සිතක් කුපදවාගන්න කියන කාරණයි. එක හරියට මේ වගේ ද මෛත්‍රිය වඩන කෙනත් මෛත්‍රිය වඩන ක්‍රම දෙක් බුදුරජණන්සය අපිට උගන්නවා මකක්ද කම දෙක එකක් තමයි පෙන්වත් මහක් ගත චේතෝ විමුක්තිය අනිත්තක අප මානචේතෝව මුක්තිය එක්කෝ එකයම් කෙනෙක් මෛත්‍රිය වඩනවා ප්‍රමාණයක් නැතුව දිසාබස්සයෙන් වඩනවා උතුරු දිසාභාග සියලු සත්ත්‍යයෝ දුක් නැත්තෝ වෙත්වා බියනැත්තෝ ෙත්වා රෝග නැත්තෝ වෙත්වා ක්පීඩානැත්තෝ ෙත්වා සැපැත්තෝ වෙත්තුවා ශාන්තසුවයට පත්වෙත්වා. උතුරු අනුදිස්සාභාග සියලු සත්‍ය මේ විදියට උඩු දිසා යටි දිසාත් එක්ක දිසා දහයකට මෛත්‍රිය වඩනෝ. තවත්විදික වඩන්න පුළුවන් මහගගත චේතෝ විමුක්තිය. මහක්ගත කියල කියන්නේ ඒයන්නේ එයා මෛත්‍රිය වඩනවා ක්‍රමානුකෝල විසිරීමෙන් විසිරීමෙන් යන. විශාල සතුන් දක්පාම අවට සිටින සියලු සත්‍යයෝ මේ පන්සල් භූමියය ඉන්න සියලු සත්‍යයෝ මේ ගමේන්න සියලු සත්ත්‍යයෝ මේ විදිහයට මේ විදියට වඩාගෙන මෛත්‍රය වඩනෝ. මෙන මේ බුදුරජනසක ධර්මයේ තියන ක්‍රමයට වඩන්න. එක පැවිදි කණ්ඩායම් කියන විදියට වඩන්න. එ පාමේ හිත වැඩෙන විදි අපට හිතාගන්න බෑ. ඔබ තීරණය කරගන්න ඔබේ හිත කොහොමද වැඩෙන්නිිකේර. එක ඔබ තීරණයේ කරගන්න ඕන එකක්. ඒකම සාරිපුත්ත හාමුදුරුවන්ඩ තරියයට විස්තර කරගන්න බැරි වෙලා තියෙනවා. දැඔ හාමුදුරුව කෙනෙක් හිටිය සුවන්න කාර කියලා. මේ ඒ හමුදුරුවන්ට රක්තරම්පාට හමක් තිබිලා තියෙන්නේ. ඒ හාමුදුරුව අලුතිෙන් පැවිදිවෙච්ච කෙනෙක්. මේ හාමුදුරුවන්ඩ හිතුණ මේ භාවනාවක් කොහමරි ඉගනගන්න ඕන එහමනම් භාවනාව ගැන පුහුණු කරපු අවබෝදධයට පත්ච්ච කෙනෙක් ළඟට ගිහි භාවනාව ගැන ඉග ගණ්ඩ න කිය. සාරිපුත්තහා මුදුරුවෝ ලළඟට ගිහින් සිවුර ඒ කාන්ස කරල වැඳල කිව්වා සාරිපුදත්‍යයන් වහන්ස මම කර්මස්ථානයක් දියුණු කරන්න කැමති මට උදව් කරන්න කිවා. එවල සාරිපුත්ත හාමුදුරුව මේ ස්වන්නකාර කියන භික්ෂුවට උහන්සේ හිත දැකලා ටිකක් මේ රාගේට බරවෙච්ච හිතක් තිබ්බ නිසා අනිත්‍යය සංඥාව වඩන්න කියලා උගන්නලතියෙන. මේ භික්‍ෂුව අනිත්‍යය සඥාව වැඩුව. මාස තුනක් වැඩවා ප්‍රතිඵලනෑ. විල්ලක්ව ස්වාමීණී මේ සාරිපපුත්තයන් වහන්ස අනේ මටම් මොකක්වත් හිතේඒග්‍රතාවයක් පත් නෑ ඉරි පස්ස වන්හන්ේ තවත් විස්තර කරලා විස්තර කරල කියල දුන්නා ඒත් මාස කපයක්වැඩුව ඒත් මොකක්වත් නෑ ඉරිවස තවත් විස්තර කරලා කියලා දුන්න ඊළඟට ආයත්තාව හම ඒත් මමුකුත් නැති නිසා එහමනක් හොඳම දේතමයි භාග්‍යවතුන් වහන්සේ බුණ ගැනෙක් කියලා එක්රගන බදුරජාන්ස ළඟට එක් කරගෙන ගිය. උන්හන්සේ පින්නත්නයේ ස්වන්නකාර භික්ෂුවට දීලා තියෙන්නේ මේ මලක්දිහා බලාගන මල පරවෙලා යන විදිහකම කර්මස්ථානයක් ඒ දිහා බලන්න තමයි උණහන්සු ගන්නලා තියෙන්නේ. එතුොට ඒ භික්‍ෂුව හරියට ඉඳගන වැඩුව අද හිටගෙන වැඩුවද කියලා නෑ ඒ භික්‍ෂුවට ඒ තුළ තමයි අරහත්වය මුණගැහිලා තියෙන්නේ. ඇතුර අපට තේරුුණ මෙ හිත වැඩෙන විදි ගෙන අපට හරියට අදහසක් ගන්න පුළුවන්කමක් නෑ නමුත් මේ හිත වැඩෙනවා ොේ මඩෙනත් මොකද අදනං කෙනෙකුට හරිටම භාවනාව ගැන අදහසක් දෙන්න බැරි ගොඩාක් දෙනෙක් භාවනා කරනකොට ඒ අය මේ ඇත්තම කතා වෙලියට හඟවන්නේ. ය රාගේ බර චරිතයක් නම් අපිට රාගේට බර චරිතේ දැන් චරිත වර්ග බෙදන්න පුළුවනි ප්‍රධානවසේ. රාග චරිත දේශ චරිත මහ චරිත සද්දාහ චරිත බුද්ධිචරිත විතර්ගත චරිතකෙල්. තිමි චරිත ලක්ෂණ අපිට ගොඩක් කතාකිරීමෙන් තමයි හොයාගන්න වෙන්නේ. නමුත් අට තමහර වෙලාවට ඇත්තටම තියෙන මනෝභාවයා ප්‍රකට කරන්නේ. එකනෙ අවංකනෑ යාධර්මය තුළ. ඒ නිසා යාට හරිියන්න ක්‍රමේතින් හරි අමාරුයි කියල දෙන්නත් තමාරුහි කරන්නත් තමාරුයි මකොත් දෙන්න ඒකැනයාවන්කෝ ප්‍රකට කරන්නේනෙ. ඒ නිසා තම තමන්ගේ ජීවිිතේ තුළ ධර්මයක් පොහුණු කරගන්න තම තමං දක්සවෙන්. ඔකට අද අපි මේ කතා කරන දේශනාව අන්තර්ගතයත් මං ඔබට මතක්කරගෙනව මේ දේශනාව පී දිරියට කතා කරමු මේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙනව පින්වත් නිස්සරණීය ධාතු සූත්‍රයේ කියලා එකන්නේ නික්මයෑම ගැන වදාළ දේශනාව නික්මයෑම මොනගෙන් නික්මයෑමද මොනගෙන් නික්මෑමද කියලා මේ දේශනාව අන්තර්ගතයේ දිහා බලනකොට ඔබට තේරේ ැ බදුරජාණන්හන්සේ භික්‍ෂු සංඝයාට මතක් කරනවා යම්ස්්‍රාවකයෙක් තුළ ඔන්න බලන්න වැඩීමකින්ම තමයි මේ වැඩේ කරගන්නතියන යම්ස්්‍රාවකයෙක් තුළ කාමය මෙනෙහි කරද්දී නිස්සර නියධාත සූත්‍රයේ නික්මෑම ගැන වදාළ දේශනාව මතක් කරනවා යම් භික්‍ෂුවක් කාමයන් මෙනෙහි කරද්දී කාමයන්ට බැහැගන්නේ නෑ කියවා. තුට කාමයන් මිනිහි කරද්දිී ඒ භික්‍ෂුව කාමයන්ට බැහැගන්නේ නෑ කියනවා චිත්තන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පක්කන්දති එකනයා කාමයන්ට බැහැගන්නේ නෑ නප්ප සීදති එතවට කාමියයන්ට පහදින්නත් නෑ කියනවා න සන්තිට්ටති උණහන්සේ මතක් කරනවා කාමයන් තුළ පිහිටන්නත් නෑ කියනවා විමුක්්චති කාමයන් තුළ ගැලිලයින්නෙත් නෑකින් ඕන රණ හතරක්කවමකක්ද කාමයන්ට බැසගන්නේ කාමයන්ට පහදින්නේ කාමයන්ට පිහිටන්නේ කාමයන්තුළ ගැලෙන්න්නේ නෑ. එතකොට එයාගේ ජීවිතය තුළ උහන්ස මතක් කරනවා නික්කම්මේ මතුවෙනවා. නික්කම් මේ මතුවෙන්නේ කොහොමද කාමයන් තුළ බැසගන්න ඇතුව කාමයන් තුළ පහදින්නඇතුව කාමයන් තුළ පිහිටන්න ඇතුව කාමයන් තුළ ගැලෙන් ඇතුව ඉන්න කෙනා තුළ තමයි නෙක්කම්මේ මතු වෙන්නේ. ඒ නෙක්කම්ේ මතුවෙච්ච ශ්‍රාවකයාගේ අභ්‍යන්තරේ තුළ දෙියුණුව ඇතිවෙනවා කියනවා. දියුණු ඇති වෙනකොටයා ධර්මී තුළින් නැගී හින්නවා කියනවා. ඒ ධර්මී තුළින් නැගී සිටීම නිසා තමයි මිදීමක් තමන්ගේ ජීවිතයේ තුළ ඇතිවෙන්න කියනෝ. එතකොට කාමයන් නිසායාගේ දුක්ක පරිදේවයන් මතු වෙන්න කියන? දුක් පරිදාහය මතුවෙන් නැතිනිසා එයා ආශ්‍රවයන්ගෙන් මිදනුවකේරු. මහනිනි. ආශ්‍රවයන්ගෙන් මිදීම පිණිස. කාමයන්මිනෙහි කරද්දී කාමයන් මෙනෙහි නොකරඉන්න ශ්‍රාවකේක් කාමයන්ට බැසගන් නැති ශ්‍රාවකයෙක්, කාමයන්ට පහදි නැති ශ්‍රාවකේ කාමයන් තුළ පිහිටන් නැති ශ්‍රාවකේ කාමයන් තුළ ගිලෙන් නැති ශ්‍රාවකේින්. ඒ ගිලෙන් නැතිවීම පිණිස පුහුණු කළ යුතු. යතු කෘතියක්තියෙනවා කියන දයා සතතිය දන්නවා මොකක්ද කාමයන්ගෙන් වෙන් වෙන්ඩ ඕන ඉරපස්සයා සතතිය දැනගෙන කෘත්තියටනවා දැන් අද ඉන්නවා දැනගෙන පාවිච්චි කරන්න කියනවා එතකොට මේ කා මේ ස්වභාවය දැනගන පරිහරණය ගන ස්වභාවයේ දැනගෙන පරිහරණය කිරීම ලෝකයේ සතතිය නෙමේ ඉ පින්නත්න ස්වභාවේ දැනගන ඒ ස්වභාවෙන් අතම දීම පිළිස වැඩිපලිවෙලක්තියෙන් ඕන සත්‍යය දැනගත්තට වැඩත් නෑ එයා සත්‍යය දැනගැනීම තුළ කෘත්තියක් කළයුත්ත දැනගන්න ඕන. දෙැබරන්නට කාමයන් මිනෙහිකරන්න නැතුව ඉන්නකොට කාමයන්ට බැසගන්න නැතුව ඉන්නකොට කාමයන්ට පහදිින් නැතුව ඉන්නකොට කාමයන් තුළ පිහිටන් නැතුව ඉන්නකොට එයා තුළ නික්කම්මයක් ඇති වෙන. එතකටේ නෙක්කම්මය ඇති කරගත්තාම නෙක්කම්මය තුළේ යා දියුණුුවෙනවා නැගී ඉන්නවා මිඳීමක් ඇති වෙනවා කාමයන් නිසා දුක්්පරිදායක් ඇති වෙනවාවන ඒ ආශ්‍රපියන්ගින්යා මිඳෙනවා ඒ මිදීම පිලිස්්‍ර කළයුතු කෘත්තිය කියනවා අසුභ සමාධිය අන්න බලන්න එතව කාමයන්ගේෙන් නික්මයන්ඩ තියෙන්නේ අසුභ සමාධිය තුළමයි පින්වත්ී. යම්ස්්‍රාවකේග ජීවිතේ තුළ අසුභ සමාධිය නැත්තං ඒ වැඩියයුතු ගුණධර්මී නැත්තං කාමයන්ගෙන් නිදහස්වීමක් කාමයන්ගෙන් මිදීමක් එයාට අත්දකිඩ පුළුවංකමක් නෑ කියනෝ. එතවට කාමයන්ගින් මිදෙන ශ්‍රාවකේක් එයා තුළ කෘත්තියක් කළයුතු දෙයක් තියෙනො ොමකක්ද කළ යුතුදේ අසුභ සමාධිය හුරු කර්ඩඕන. ඒ අසුබ සමාධිය තුළ තමයියාගේ ජීවිතේ කාමයන්ගෙන්. වෙන්නේ ඕකට හරිම ලස්සන දේශනාවක් තියෙනවා වංගී සහාමුදුරුවෝ සම්බාද්ධ ඔය වංගේී සහාමුදුරෝ කියන්නේ බොහෝම දක්ෂ කවිකාරේ හරිම දක්සයියේ කවියට සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන කවි කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන කවි කියනකොට වංගී සහාමුදුරුවන් භාගතුනා සම්බන්ධ කවි කියනකට උන්වහන්සේ හාලතියෙනවා වංගේස ඔබ මේ කියන කවි ඔබ දැන් හදාගත්තේවද නැත්තන් කලින්ම හදාගත්තද දෙැ සමමාලාඩ බුදුරජණන්සිගේ රූපකාය වන්ගේ සහමුදුරුවූ වර්ණනා කරලා තියෙනවා ඒ වර්ණනාකරපු රූපකාය නිසා බුදුරජණන් වහන් සිවිමසනවා වන්ගේස මෙෝ කලින් හදාගත්ත නෑනෑ ස්වාමීණී අපිගැනර හිටිවන කවි කියනවා කියලා ඒ වෙලාවි හදාගෙන කිවවි කියන. මෙහෙම බදුරජානාාසි ගැන පවා හරියට වරණනා කර කර කවි කියපු මේ වංගී සහාමුදුරුවෝ එක දවසක් කාන්තාවක් දැකලා ඒ කාන්තාවගේ ඡායාාවට වහ වැටිලා ඒ කාන්තාව නිසා උන්නහන්සේ තුළ රාග පරිදාහයක් ඇතිවුණ. දෙම් බලන්න ධර්මිය තුළ ඉන්න කෙනෙක් පවා කාමයන් ඉදිරි අමාරු වැටනවා. එතකොටයා ඒකට ඒකට කෘතියක් කළ යුත්තක් තියනවා. ැ අපි දන්න නෑ කළ යුත්ත අපි කියනවා රි රාගේ ඇතිව වුණා කියලා දැනගෙන පාඩුවී ඉන්න කියනවා. එහෙමිකක් නෑ පින්නත්නි. වංගේී සහාමුදුරුවෝ රාගයේ ඇතිවුනාම දැන් උන්වහන්සේ කරන්නේ කෙලීම ආනන්ද හාමුදුරුව ලඟට යනවා. ආනන්ද හාමුදුරුවෝ ලඟට ගිහින් කියනවා සාදු නිබ්ාපනං බ්‍රෘෝහිී අනුකම්පායගෝතම අනි ආනන්දයන් වහන්ස මට අනුකම්පා කරන්න කියනවා. එතකොට මේ කාමරාගෝ ඩයිහාමී චිත්තේෙන පරිඩයිහති. මගේමි කාමරාගීින් දැවිල්ල කටගත්ත කියනවා පරිදාහයක් කටගත්ත කියනවා. දැන් මම ඇවිලෙනවා කියනවා. සාදු නිබ්භාපනම් බරෝහි අනුකම්පායිගෝත මන අ ආනන්දයන් වහන්ස මට උදෞ් කරන්න කියන මාව ඇවිලෙනව කියනවා දැ බලන්නේී අවංකම දැන් අදී අවංකමනෑ ඒනිසා එයාට හරිියන කරමස්ථානයක් ගැන අරිියයට අදහසක් නෑ කවරුහරි භාවනා කරනවා නං ගුරුවරේ කැසුරු කරගන භාව කරනවා නන් ඒ ගුරුවරයට ආවංක වෙන්න පින්වත්ි. නැත්තම්ම හිත වඩා ගන්න බෑ. එතකොට එයාගේ ජීවිතයේ කොහොමද තියෙන් ඕන එයා පලවිනියෙන් එයා දැනගන්න ඕන. මගේ හිතේ ඇතිවෙච්චමී රාග පරිදාහය නිවාගන්න කොහොමද කෙල්දෙන් වංගේ සහමුරුව අනන්දහහාමුදුරුව ලංඟට ගිහින් ඒකයි යහන්නේ. අනේ ආනන්දයන් වවහන්ස මගේ කාම පරිදාහයක් ඇතිවුණ මේ කාම පරිඩාහය නිවාගන්ඩ කාමරාග කාමරාකෝ ඩයිහාමි චිත්තේන පරිඩයිහති. අනනි ම පන් පත්ව වනවා කියර මාව ඇවිල්ලනවා කියනවා මට උදව කරන්න කියනවා. එතකොට උන්හන්සේ කියනවා. ඔබ මේ වැරදි සංඥාව කල්ල ගත්ත නිසායි ඔබට හොමුණේ කියේනවා. අස්ුභාය චිත්තම් භාවේති එහෙමනන්ගේ වැරදි අදහස දුරු කරගන්න භාවේති හුරු කල යුතු පුහුණු කල යුතු කෘතියක්ක් තියෙනවා කියනවා ඒ කෘත්තිය කරන්නකෙනවා අස්ුභාය චිත්තං භාාවේති ඒ කෘත්තිය දමයි අසුභය සුබ පපුහුණු කරනික දැ මෙතන බලන්න කාමයන් මිනෙහි කරද්දී ඒ කාමයන්ට හිත බැසගන්න වනං යම්ශ්‍රාවකයෙක් තුළ කාමයන්ට පහදිනවන, කාමයන් තුළ පිහිටනවන කාමයන් තුළ ගැලිලා ඉන්නවනම් එයාට නික්කම්මය කියෙන් තත්ත්වය අදකින් ලැබන්නේ නෑ එතකොටයාඒ දුක් පරිදාහයක් ඇතිවෙලා ආශ්‍රවයන් තුළම යා ගිලෙන්ඩ පටන්ගන්න. එතකොට හෙම ගිලෙන ශ්‍රාවකයෙක්ගේ කෘතියමොකක්ද අසුබ සමාධිය. ඒ අ සුබ සමාධිය තුළින් තමයි කාමයන්ගේ නික්මයන්ට තියන්නේෙ අසුබ සමාධීනැත් තං කාමයන්ගෙන් නික්මයන්න බෑ අන්නේ එකයි පින්වත් වැඩිය යුතු පුහුණු කළ යුතු දෙයක් අපේ ජීවිතයට තියෙන්න අවශ්‍ය වෙන්නේ එනිසයි වැඩිය යුතු මේක ලේසි නෑ හැබැයි තැම් බුදුරජාණන් වහන්සේ ම වදාරනවා මේ පුද්ගලයා තුළ මේ ආරද්ධ වීරයක්තියෙන් ඕන ඒ දැඩිවීරරියක්ක්තියෙන්න්න ඕන දැඩිවීරිය නැතිවුණොත්තේ මේ වැඩ පිළිවෙල කරගන්න බෑ හැබැයි දැඩිවීරිය කියනෙ අපි වැඩදිවිදියට අල්ලගන්න නරකයිදැන් අද ොඩාක්දන භාවනා කරනවා අතමයි හැබැයි භාවනා කරන අය ඉතිං ඔයි වියාඩි පහලො විස්ස පයක් මමාරක් භාවන කරන අයන නමුත් ඉතින් කිසි චිත්තමාධියයක් වන්න හිත ඩිලත් ලාගෙන ඇති සමාධ මාත්‍රයක්වත් උබදෝගනෑ මකො සමාධ මාත්‍රයක් ව ැතුගෙනෙකට ඉති විදර්ශනා කන්නු කොමත් බෑන. එනිස ඒ සමාධි මාත්‍රයක් වත් න සමහරය අපිට කකර අධිකන හාන්දුරුවණන දෙ අවරුදු තුන හතරක් භාවනා කරන ඉතින් ඔය මොකක්වත් සමාධයක් වත් නෑ කියල කියනවා. පින්මත්න මේ හිත බොහෝම පරිස්සමට යටිහිතට යන්න ඕන. එකන උපවි්ඥානය පැත්තට බොහෝම පරිස්සමට හිත යන්න ඕන. උපවිඤ්ඥානය කියන ස්වභාවේ තුළ තමයි මේ මොකක්වත් නොදැන් ඉන්න ස්ොභාවය උපවිඥ්ඥානය ඉන්නවා කියල දැනගන්න ක්‍රමය තමයි කිසිම දැනී මාත්‍රයක් නෑ එකන සිතුවිියනය කන්නනවති නොඔය හිත නිකං එම පවතින ස්ොභාවයක්වා සමහරය වචනවලට පෙරලන්න බෑ නමුත්තර උපවිඤ්ඥානයට හිත බැහැගත්ත හම ආවේනක තත්වය තමයි හිත බොහෝම නිසොල් මං බව බාහිර ශබ්ද නොඇැසෙන බවක් එයාට අදකින්න හම්බේ. පින්වත්නිමේ උපවිඤ්ඥානය කියන ස්වභාවයට භාවනා කරන යෝගාවචරයා හෙමීට යන්න ලෝඩ. යන්න නැතුව මේ වැඩේ කරගන්න බෑ. ඒක හරියට මේ උපවිඤ්ඥාණයත් එෙක් අපේ ගණු දෙෙනුව තියනෙ තද නින්දකදි පින්වත්න්නේ. තදද නින්දට වැටිච් මිනිහෙක් උපවිඤ්ඥානයක්ත් එක් තමයි ගනුදනු කරන්නේ. තද නින්දකින්න කෙනෙක්. එතුර හීනෙම පෙන්න්නන්නේ පින්වත්ී යටහිතර තදෙම උපවිඤඥානය කියන ඔය භවාංග චිත්තේටම ගිය අවස්ථාවක තමයි පින්වත් දැන් භාවනාව කියන්නේ බවාංග චිත්තේ කියන ස්වභාවේමි ස්පර්ස වෙන විදිහට හිත හසුරුවනෝ. එතකොට හෙම හිතා හසුරු වදදී බුදුරජාණන් වහන්සේ අපට දේශනාකරපු ධර්මයෙන් බලනකොට තේරෙනොමි විඤ්ඥානය සසාහ උපවිඥානය කියන ස්භාවේයට නුවදැන්. තද නින්දකදී උපවිඥ්‍යානය තුළ තමයි ක්‍රාත්මකොයි හහින පේන උපවිඤඥානය ඉන්නකොට. එතු තද නින්දකදි තමයි උපවිඥානයට යන දැ භාවනාක රද්දී මේ සිහිකල්පනාව තියාගනම උපවිඤ්ඥානය කියන ස්භාවයට යන විදිහගැන තමයි බුදුරජණ වහන්සේ අපට උගන්නන්නේ. දැම් එකහරියට කිමිදුම් කට්ටලයක් වගේ. ැ ිදුම් කට්ටලයක් කියන්නේ දැන් කිමිදුම් කට්ටලයක්ෙනෙක් පාවිච්චි කරන්නේ මොකටද පින්වන්නේ. එකන ගැම්ඹුරු මුහුදට මේ සාමාන්‍ය ස්වභාවේම අන්න තමයි කිමිදුම් කට්ටලයක් පාච්චිරන්නේ තොටමි මටහන කියන්නේ හරියට කිමිදුම් කට්ටලයක් වගේ. උපවිඤ්ඥානී කරායන්න කිමිදුම් කට්ටලේ දැන් නින්දදීනේ උපවිඤ්ඥානයට අපි ග්‍ර්‍යාත්මකින් උපවිඥානයට ැහගන්නන්නේ එකකට තද නිදේ හිිය පේවා කියලම කිව්වේ එතකො මේ දැන්ගේ නින්දී වෙන වැඩන්නේ මේ අවද එෙන්ම උපවිඤ්ඥානයට යනවා ඒකට යන්ඩ පාවිච්චි කරන කිමිදුම් කට්ටලේ තමයි මේ අපි මතක් කරපු කර්මස්ථාන එතු මේක ඉතාම දිගතතා මමි බොහොම සරලව කියාගෙන ගියාට එතකොට ඒකට ඔහොඳ ආරම්භධාතු හොඳ ආරම්භයක් තියෙන් ඕන. එතකට ආරම්භධාතුව තුළ පින්වත්නී. ඊළඟට තියෙන් ඕන නික්කම ධාතු. නික්කම ධාතු කියල කියන්නේ භාවනාව තුළ ඉන්නකොට බාධාවන්නෙ නවා. ඒ බාධාවන් මැඩ පවත්වාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නඕට. ඊට පස්සෙකි නොෝ පරක්කම දාාතු. ඊට පස්සේ ලොකු ලොකු බාධයෙන්නේ ලොු ලොකු බාධ කියන්නේ සමට අපි හිතාගඩ බැරි බාධයනකොට ඒයාස හින. එහෙමත් පසුබහින් ඇැතුූ ඉස්සරහට යන්ඩ ආරම්භධාතු නික්කමදාාතු පරක්කමදාාතු කියන ස්වභාාවයන් තන්ගේ ජීවිතයේ වැඩිලතියෙන්ඩඕො. දැඟ ඔබදාන්නවෝ මගේ මතක හැටියටන වන්නු පත්ත ජාතකේද කොහෙද තියෙනවා මේ එකවෙලාව ගලක් කඩාන්නගිහින් එතන වතුර ඇැති කියල හිතාගෙන පොලො හාරණකොට කාන්තාරක ඉතින් එතන ගලක් මතු වනාම යාගේ වීරිය මඟහැරෙනෝ. එතකොට අර බෝධි සත්්‍යයන් වහන්සේ මැදිහත් පෙල අලුගල දෙබෑ කරලා ඒ කළුගල කුඩු කරනකොට තැමයි විශාල ජලකදක් මතුවෙන්නේ. එතකොට දැන් අර ඒ වැඩපිළිවෙල්ට යනකිෙනාට විශාල බාධාවක්කාාවමකක්ද වතුර හොයාගෙන හාරද්දී ලොකු කළු ගලක්කාව එතකොට ඒ වගේ ඒ හරියට නිකං වීරිය තුල්ල නිකම් පරක්කම ධාතු වගේ. ඒ යන ලොකු ලොකු බාධයනවා. එතකොට කුලුගෙඩි පහර ගහලා ඒ ගල දෙබෑ කරනෝ වගේ පරක්කම මහා පරාකලමයක් තියෙන්න්න ඕන පින්න්නවත්නී ධර්මමාර්ග ඉදිරියට යනවන. දැ නොසන්සුම් වෙච්ච වෙලාවක වීරිය කරලා හරි යන්නෑ පිවත්න. வேලි්ච කොළවලින් ඇතිවෙච්ච ගින්නක් නිවන්ඩ, வேිච්ච කොළමදාලා හරිනවාද හරිියන්නේ නෑ. එතකොට හිත නොසන්සුම් වෙලා තියෙන වෙලාවක දෘඩවීරයක් කරන එක කිසිම තේරුමක් නෑ. අනිත්්‍යක තමයි දැන් අදනම් භාවනා කරණය මේ කයට වේදනා දිදී තමයි භාවනා කරන්න. එතකොට කයට වේදනා දිදී භාවනා කරෙ එක බදුරජනන්සේ අගේ කළේ නෑ. ඇතරම් භාවනාවට පිවිසෙන්ද සූදානම් වෙච්ච කෙනෙක් අදම මේ කතාාවහගනිින් ඕනං ඔබ භාවනාව පටන්ගන්න තියෙන්නේ ඉස්සල කය ගැන දැනගන්න ඉස්සල්ලලා. එතොට හිතගැන දැනගන්න මේ කයයි හිතයි කියන්නේ දෙක් කියනෙක හොඳට තේරුම්ගන්. එතකොට කයට වේදනා දිදී භාවනා කරන්න බෑ. බොහොම පහසු ඉරියව්වකින් ඉඳලා තබ බොහොම සුව පහසුවෙන් ඒ භාවනාව තුළ ක්‍රියත්මකවෙන්නේ එක දැඩිවීර තුළ තිිහිටියොත්තේම පින්වත්නයේ දැඩිවීරිය තුළ ඉන්න කෙනාට ඒ දැඩිවරිය තුළම නි විමුක්තිය හම්බවේ කියලා අපට හිතන්න බෑ. වීරිය තියෙන් ඕන තමයි. හැබැයි. සහරවෙලාට නොසන්සුම් වෙච්ච තැක වීරිය කරන්න ගියාට පත්සේ. ඒ වීරිය තුළම මෙයා මුසපත්ව වනවා මිසක් කෙයාට ඊට වඩාමගක්වොත් හබ වෙන්නේ නෑ. ැ ගේ තුල තුපක් ලේසවල ේනික සොභාාවයන් තේෙනවා කියලා අපට තේරෙනවාෝකට හරිලස්න දේශාව කරනු රුද් සූත්‍රේතියෙනවා අනුරුද්ද සත දේනර හේතු ච්චකාරනාවල අන නුද්ද හාමුදුරුව එ වෙනකොට රහත්තල ෑ උන්හන්සි ගිහින් සා රිපපුත් හමුදුරුවන්න්න කියනවා ස්වාරි පුත්තියන් වහන්ස මටතව රහත් පලේන නෑ. හැබැ මට සක්වලවල් දාහක් පේන දිවසක්තියනවා. ඇතුර හස මහ දිවැස්ලාික එකේ වෙනකට. සක්වලවල් දාහක් පේන දිවසක් තියනවා හැබැයිීමට මේ වෙන කොට මාර්ගඵල නම්මුකුත් ඇත්තිේ නෑ බෙමං වීරී අත්හරලා නෑ පසු බැහලා නෑ කියනවා. එකට උන්හන්සේ බලන්න උහන්සේට පේනවා ඒ කතාවස්සේ තියෙන සියුම් සසිියුම් උපක් ලේස පේනවා. උන්නහන්ස කියනවා ආයුස්මත් අනුරුද්්‍යයන් වහන්ස. ඔබ කියනවනම් සක්වලවල් දාහක් පේන දිවසක් ඔබට තියෙනවා කියලා. ඔබ තුළ මාර්්‍යේ තියෙනවා කියනවා. ඔබ කියනවානම් මමතාවම වීරිය පසු ැහැල නෑ කියනවා නම්. ැ ඔබ තු එට පසුන්හස කතා දෙකක් කිවවනි පසු බැහැල නෑ හැබයි මාර්ග පලයකුත් නෑ කියල ඔබට මාර්ගඵලයක් නම් තවම නෑ කියන එක තියෙනවනම් ඒක ඒ තුළ විචිකිච්චාවී මේ උපක්ලේසි පවතින ආපනිික සොභාවයක් යටහිතී පවතිනවා කියනවා. එතුොටම හැබැයි ම පසු බහැල නෑ කියන ඔබ තුළ උදච්චේතිනව කිය දෙ බලන්න ඒ කාරණාවල සියුම් සියුම් උපක්ලේසවල සවභාවයක් තියෙනවා. එතකට හිත නොසංසුම් වෙච්ච බලාවක වීරිය කරනවා කියනකක්ත් එච්චර සුදුසු වැඩක් නමේ පන්නවත්න්නේ. එතකොට වීරිය වුණත් මෙැද තැනගතතියාගන්න ව කර ුදුරජාන්සේ මතක් කරණන්නේ රත්තරංකාරයක රත්තරං වනු කරද්දී රත්තරං වුණනු කරද්දිී වැඩියෙන්ගින්න්දර දැම්මොත්මකද වෙනි. වැඩියෙන්ගින්දර දැම්මොත් එහෙම රත්තරං කරවෙනවා. අඩුගිනි අඩුවෙන්ගින්දර දැම්මොත් එහෙම ඒත් රත්තරංවල තියන ඒ ගණත්තේ රත්තරං වලට ආවේනික ස්වභාවේ මතුකොරගන්න බෑ. එතකට රත්තරං උනුකරද්දී එයා එයා දැඩිරශ්නය තුළත් ඒේ රත්තරං උනු කිරීම කරන්න නැතුව මධ්‍යස්ථ උණුසුමක් සහිතව කියන රත්තරං උනුකරන මනස්සේ ඒ ක්‍රියාවලිය කරන්නේ ඒකින් කියවෙන්නේ අතිලීන වීරිය කියලා තියෙනවා. අතිලීන ීරී කියර කියන අඩුවීරයක්ත් තියාගන්නේ වැඩිමවීරියයක් තියාගන්න න්නේෑ දැන් ඔබ දන්නවා ආනන්දහාමුදුරු අනන්ද හමුදුරුවන්න කිව්වා සංඝයායකතු වෙලා ආනන්දයන් වහන්ස ඔබ වහන්සේ අවශ්‍යයි අපට පලවෙනි සංගායනාවට දැන් පලවිනි සංගායනාවට ඔබ අවශ්‍යනං ඔබ කොමරි රහත්තතිෙන් වඕන රහත් නොවිච්චිෙනෙක් මේ සංග සම්මේලනයට ගන්නේි නෑ. එතුන් මේ සංග සම්මේලනයට ගන්නවනන් ඒ ගන්න හැමකිෙනෙක්ම රහත්වයට පත් වෙලා ඉන්නෝන එතෝට උණහන්සේ උත්සා කලා වීරිය කලා අරහත්වයට පත්වවෙන්න හැබැයි උුණහන්සට රහත්වයට පත්වෙන්න්න බැරි වුණ. එච්චර වීරිය කලාට අනන්දහාමුරුවන්න රහත්වෙන්ට ැ වුණ. ඉට පස්ස උන්හන්සේ මේ සිහිය පිහිටවගන්නක අත ඇරියනෑ හැබයි අර අධික වීරී අත හරලදම්. අධික වීරිය තෑඇරලදාල පින්වත්න්නේ උන්හන්සේ කොටියට ගිහි ැන් හෙට සංගායනාව තියෙනවා හිට වෙනකොට රහත්වෙන් ෝන ඇබැයි උුණහස් ීරිය කලා වීරිය කලා වීරිය කලා මොක්වත් තැබවනෑ උන්හන්සේට. එ උන්හන්ස මකද කරන්නේ එහෙම සිහියෙන්ම පින්වත්න අධධක ඇඳවඩ තියලා. එහෙම සැතපෙන්න්න ලෑස්ති වෙන එකට ඉඳගන හිට ීරියාවවකි නොත්නෙමි හිටගනත් නෑ සැතපිලත්නේ සිව විරියාව තුළමන අධ දෙෙක ඇඳවුඩ තියගෙන හන්සි වෙන්න හදන කොට පින්වත්න අරහත්වයට පත් වෙලා තියනෙ බලන් එතකොට උන්හන්ස වීරී අතහැරියයට සිහි අතැහැරී නෑ. තොට අද්දිි වීරිය තුළ වඋනත් උන්වහන්සේ මුසපත්වීම වි මනිස උුණහන්සට අරහත්ව හම්බුන්නේ වඋහන්ස රාස්ත්‍රී වීරී අතහරල දැම්ම.ඒ අධික වීරයේ විඩාව අතැහරල දැම්. අතහැරල දැමීම තුළ උණහන්සේට විමුක්තියට අදාළ මාවත විවරෘත උන උන්හස පලවෙනි සංගායිනාවටත් වැඩම කලා. දැ එකින් අපට පේනවා අධිකවීරියත්න් ඒමත් නැත්තං අතිලීන වීරියත් වී අතහරල දැමීමමත් බුදුරජාණන් වහන්සක ධර්මියයට ැල පෙන්න්නේ. නැඒවගේම තමයි ධර්මය පුහුණු කරන කෙනෙකුට විවිධ අභිජාපාාවන්න ඇති වඩ පුළුව. එක අබි අභිජා්ා කියලා ධර්ම එකත් උපක් ලේසයක් විදියට ධර්මය පෙන්න්නන්නේ දැන් අභිජප්පා කියල කියන්න පෙන්වත්නි මේ විවිධා භාවනා කරනයට තාසාහිති වෙන යෝ නිකම් මේ ප්‍රාණගාතය කරන්න හොරකං කරන්න වගේ ඕලාරික තත්ත්වයන් නෙමේ නමුත් භාවනා කරන කෙනට තිබ හාමුදුරුව කෙනෙක්කන් හිතෙන මෙතව කුටියක් හැදුවනම් හොඳයි. ඉස්සරහ සක්මන් මළුවක් තිබ්බනං හොඳයි. ඊට පස්සේ මේ අපිට මේ ආරාමයටනායට වතුරබොන්්ඩ වතුර පයිප්පයක් හැදුවනං හොඳයි. වගේ අර ඒයටත් එහෙමේවා හිතෙනවා. අන්තිමටම බලද්දිී ඒ අභිජප්පාවන් නිසාම හිත විපිලි සර වෙලා එක තමන්ගේ සන්තානයේ හැදිලනෑ තමන් ආ එතන හැදිලා. එතකටේ සන්තානී හදාගන්න කෙනාම අභිජප්පා කියන උපක් ලේස වලිනුතුන් පරිස්සංවෙන්න වැඩපිළි වෙලක් තියෙන්න්න ඕන. එතුකට අභිජප්පාවන් නිසායාට ධර්මමාර්ග යටයන්න පුළුවන්. මොකද මේ සමාරවෙලාවට භාවනා කරනකෙනෙකුටත් නි සාාවන් උදදි පුළන් ගිහෙකට නොත් එෙම උපදන්න පුළුව දෙැම් භාවනා කරන ගිහිියෙකුට ටිකක් භාවනා කරනයනකොට අභිජප්පාවක් උපදින්න පුළුවන් අනමේ භාවනා කරන එක අපේ නෝනත් කරනවානම් හොද. අපේ දරුවොත් කරනවානං හොඳයි අපේ ගෙදරීින් අනිත් අයත් කරනවා අනං හොඳයි කියලා යට හිතෙන එක හොඳ දෙයක් හැබැයි එයා එෙම භාවනා කරන්නගින් දන්නෙම නැතුවයා භාවනා ගුරුවරයෙක් වෙලා ඒ නිසාමයා ගිහිත විපිලිසර වෙලා. එතකොට අභිජප්පාවන් නිසාත් නිවන් මගේ යටයන්න පුළුව. භාවනා කරන කෙනෙක් මේ සියලු කාරණ ගොඩක් කාරණා තියෙනවාො කතාරගන්න, ඒ සියලු කාරණ ගැන දැන ගණ්ඩෝඩ. තුො බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිස්සරණය දහතු නික්මයාම වදාල දේශනා බිදි. උනාන්සි මතක් කරනවා යම් කෙනෙක් මේ හිංසාව මෙනෙහි කරද්දිී ඒ හිංසාවට හිත බැසගන්න නැත්තං. හිංසාාවට පහදිින් නැත්තං, හිංසාාව තුළ පිහිටන්න නැත්තං හිංසාාව තුළ ගැලිල වාසය කරන්න නැත්තං. එයාගේ හිත විහිංසාාව තුළ ජීවමාන වෙනවා කියනු. දියුණු වෙනවා කියනවා. එඒයාගේ හිත නැගීන්නවා කියනවා. එයාගේ හිත මිදන්න පටන්ගන්නවා කියනවා. එතකොට හිංසාව නිසා ඇතිවෙන දුක්ඛ පරිදාහයන් ඇති කරන ආශ්‍රවෝ කෝමයාගේ නැතිවෙලා මිදෙනවා කියනවා. මහනිනේ හිංසාාව දුරුකරන්ඩ තියෙන හිංසාාව දුරකරන්ඩ තියෙන. කර්මස්ථානයේ තමයි කරුණා සමාධිය කියනවාත් තවට වදක චිත්තේ තියෙන කෙනෙක් බහුල වසයෙන් පුහුණු කරන්න ඕන එකක් තමයි කරුණා සමාදිය. යම් කෙනෙක් දේසේ මිනෙහි කරදදිී දේසට බැහැගන්න නැත්තං හොන්න ඊළඟට මතක් කරනවා. දේසේ මිනෙහි කරදදිී දේසට බැහැගන්න නැත්තං දේසට පහදිී නැත්තං චිත්තන්න පක්කන්දති එකඇන්න දේසයට බැසගන්න නෑ ඊට පස්සේ නත් පසීධති දේසේට පහදින්නෑ සන්තිට්ටති. දේශේ තුළ පිහිටන්නේ විමුක්චති. දේසේ තුළ එයාගේ ජීවිතය ඇලීමක් ගැලීමක් නෑ. අන් ඒවැගේ ජීවිතය කරනං එකඇන දේශේ තුළ පිහිටන්නැතුව දේසේ තුළ බැහැගන්නැතුව දේශේ තුළ පහදින්නැතුව දේසේ තුළ ගැලිලා ඉන්නැතුව ඉන්න කෙනා තුළ දියුණුවක් ඇැතිනවා කියනවා. ධර්මය තුළින් එයා නැගී ඉන්නවා කියවා. දේශයේ මුල් කරගෙන ඇතිවෙන දුක්ඛ පරිදාහයන් ඇති කරන ආශ්‍රවයාගින් මිදිලයනවා කියනවා. දේශයේ නික්මීම පිණිස මෛත්‍රී සමාධිය පුහුණු කරව්. එ වනාන්සේ නිස්සරණය ධාතු සූත්‍රයේීම තක් කරන්න. එතකොට දේශයක් තියන කෙරෙක් දේශයේ තියන බව දැනගන ජීවත්වීම නිමේක්‍රමේ. දේ හිත විසිරනෝන විසිරනවා කියලා දැනගනු හේ පාඩුව ඉන්න එක නිමේක්‍රමේ දවේසේ තියන වනං කළ ුතු කෘතියක් තිය නොම කක්ද්ද කෘත්තිය දේශයේ තියෙන කෙනා මෛත්‍රී සමාධී පුහුණු කර්ඩුවඩ. ඒ මෛත්‍රී සමාධිය තුළ තමයි පින්වත්න දේශෙන් සම්පූර්ණීම ජීවිතය නිදහස්වීමක් තියෙන්නේ. ඉට පස්සුන් වනාහන්ේ මතක් කරනවා මේ රූපය මෙනෙහි කරදදී රූපය තුළ චිත්තන්න පක්කන්දති. රූපේ තුළ බැස ගැනීමක් නෑ කියනවා. නත් පසීදති රූපේට පහදිින් නෑ කියනවා. න සන්තිිට්ටති රූපේ තුළ පිහිටන්නෑ කියනවා. විමුක්ෂති රූපේයට ගැලෙන්න්නෑ කියනවා. රපේ තුළ ගිලෙන්න්නෑ කියනවා. අන්න එහෙම කෙනෙක් රූපයෙන් නිදහස් වෙනවා කියනවා. එතවට රූපේ තුළ බැසගත්තේ බැසගත්ත කෙනෙක් රූපේ තුළම බැහැගෙනඉන්න කෙනෙක්. රූපය තුළම මනසිකාරය කරගනෙනෙක් රූපේ තුළ පහදදිනෙනක් රපේ තුළ පිහිටල ඉන්න කෙනෙක් රූප තුළ ගැිල ඉන්න කෙනෙක්. රූපෙන් නිදහස්වීම පිණනිසා රූප සමාධිය පුහුණු කරන්ඩඕන කියනවා. තව රූප සමාධිය නිසා යා අරූප ්‍රහ්මලෝක උපදින්න පුළුවවා. නමුත් ඒකත් අපේ ක්‍රම නෙ ඔන්න බලන අපේ ක්‍රමේ. නිවන හුරු කරන ශ්‍රාවකයේ කයාගේ ජීවිතේ හුරු කරන්ඩඕන විදිහ ගැන භාගතු නාන්සි මතක් කරනවා. ඔන්න බලන්න මේක තමයි නිවනට බාරක්‍රමේ. දැන් රූපයට බැහැගත්ත රූපය තුළ ජීවත්වෙන රූපේම දායාද කරගත්ත කෙනෙ කරූප සමාදිය වඩ ඕන එතුව රූපේ නිදහසනතම හැබැ අරුප සමාදයේ උච්චතම අවස්ථාවම කද උච්චතම අවස්ථ රූප ්‍රක්ම ලෝක. එතුකොට දේශේ දුර කරගන්න කෙනෙක් මෛත්‍රයේ සමාධී වඩ ඕන තමයි ැබ ෛත්‍ර ස මාධියය නිසා ඕනන්ංය දෙව්ලෝ බමලුව යැයි එතුට හිංසාාවතියෙන කෙනෙක් කරුණා සමාධී වඩන්න ඕන තමයි හැබැයි මේ ප්‍රශ්නීය සම්පූර්ණයම නිදහස් කරගන්න කෙනෙක් හොමද කරන්නේ පංච උපාදානස්කන්දේ මෙිනෙහි කරක්දී හිත උපාදාානයට බැසගන්නේ නෑ කියනවා චිත්තන්න පක්ඛන්දති බැසගන්නේ කිය නොමොද බැසගන්නඇති පච පදාානස්කන්දේයට බැස ගන්නය කියනවා. නම් පසීදති පංස් උපාදාානස්කන්දයට පහදින්නේ කියනවා. න සන්තිට්ටති උපාදානස්කන්දේ තුළ පිහිටන්නේ කියනවා. න විමුච්චති උපාදාානී තුළ ගැලෙන්න්නේ කියනවා. එවිට එයා උපාධානීින් නිදහස් වෙනවා කියනවා. උපාධානීං නිදහස් වන ශ්‍රාවකයකින් උපාධානෙන් නික්මීම පිණිස නිස්සරණය ධාතු සූත්‍ර ෙදි මතැක් කරනවා නික්මීම පිණිස සක්කාය නිරෝධය පූුණු කරන්න වන කියන දැ මොකදම සක්කාය නිරෝධය කියන්නේ. කට චූලවේ දල සූත්‍රී තියෙනවා සක්කාය 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 කියනවා ආර්යාවෙන සක්කාය කියන්නේ මොකදද එහෙමානවා. කෞදහන්නේ විසාක සිටුවරයා සක්කාය සක්කාය කියනවා මොකක්ද සක්කාය කියන්නේ. එතකොට විශාක සිටුවරයටට ලැබෙන උත්තරේ තමයි සක්කාය කියන්නේ මේ රෝපය පිළිබඳ උපාදාානයේ වේදනාව පිළිබඳ උපානයේ, සංඥාව පිළිබඳ උපාධාන, සංකාරයේ පිළිබඳ උපාදාාන වි්ඥානයේ පිළිබඳ උපාදාානය තමයි සක්කාය කියන්නේ. හ සක්කායි නිරෝධය කියන්නේ මොකක්ද සක්කාය නිරෝදය කියන්නේ තන්හාාව නිරෝධය කියනවා. එහෙම නං පංචස්කන්දයෙන් නිදහස්වීම පිණිසයා පුහුණු කරන්නමකක්ද පංචස්කන්දයෙන් නිදහස්වීම් පිණිස සක්කාය නිරෝධේ තුළ පංචස්කන්දය උපාධානයෙන් නික්ම යනවා කියවා උපාධානයෙන් නික්මයෑම පිණිස තන්හා නිරෝධය පුහුණු කරන්න ඕන එතුට සක්කාය නිරෝධය කියන සමාධිය පුහුණු කරන්න්ඩඕන තුොට මේ පිළිබඳ ැඹුරු අවබෝධයක් හදාගන්නන්නේෙක් අපි හැම කෙනෙකුට මිතාම වැදගත් දෙයක් පින්වත්නි. එහෙම වැදගත් කාරණය තුළ අපේ හිත මේ උපාධනය පැහැදීමක් පිහිටීමක් ගැලීමක් අත්දකින්ට ලැබෙන්නේ නෑහෙම ජීවිතය අනුසේ රහිත වෙනවා. අනුසේ රහිතවෙලා යාගේ තුෘෂ්නාවම සිින්තිලයනොම කෙනනාාගෙද පංචස්කන්දය තුළ කාමේ ැන බැහැගනීමක් නෑ පහදින්නේ පිහිටන්නනෑ ගිලෙන්නේ. තුරයාගේ අනසේ රහිත වෙනවා තෘෂ්ණාව සින්දිිලයනවා සංයෝජන උදුරලදානවා යාගේ මාඩේ මානේ මැඩ පවත්තනවා. ඒ මානේ මැඩ පැවැත්තුුණු ජීවිතය තුළ දුක නිදහස්වෙෙන්ඩ පටන්ගන්නවා. එතවට එවැන්නේ නිදහසක් කදාගන්න අපට මේ වැඩීම කළ යුතු කෘත්තිය ගැනහැඟීමක් කදාගන්න එක ඉතාම වැදගත් දෙයක් පෙන්වාත් තියෙන්සා වංචක ධර්ම ඇවිල්ලා ඔබේ කෘත්තිය වහගන්න පුළුවන් ක යුතු දේ වැඩිය යුතු දේ වහගන්න පුළුව. ඒවට අහුවෙන්න්නෙපා තියුණු සිහි අක්තියාගණ්ඩ පින්නවත්නේ අත්ති ලීන වීරිය තියාග්ඩත් එපා පින් මත්නේ අච්චාහරද්‍ය වීරතියාගන්නත් එපා දැඩි වීරිය තුළත් මේ වැඩේ කරන්න බෑ. අත්තිනීන වීරියකි වීරි අඩු කරනවා වීරය අඩුකරාඩ පස්සෙ පින්නත් ීත උදාසීන වෙලා තිීන මිද්දේ වගේ කින් දවයි පීඩාවිඳින්නේ. එතුොට වීරියය වැඩි වුනාට පස්ෙ හිත කලබල වෙලා ඒ තුළත් ක යුත්තා පිට කරග්ඩ ලැබෙන්නේ නෑ එතකොට භාවනාව තුළ හිත පිහිටවගන්න කෙනෙක් මේ වංචක ධර්ම ඉදිරිිය කියන භාවනා කරන කෙනෙක්ගේ හිත වැඩෙන වංචකධර්ම ඉදිරයා පරිසං වෙන්ඩෝඩ වංචක ධර්ම කියන්නේ වෙන එකක් වගේ එනවා හැබැයි අපිට පේන වෙන දෙයක් ඇතුළ තියන වෙන දෙයක් එකන රාගේ ඇතිවන්න පුළුවන් හරියට අනුකම්පාවවාකි එතුට ඒ භාවනා කරන කෙනට පෙන්න නිකං අනුකපාවග නමුත් ඇති වෙලා තිෙන රාගේ මේ නිකන් ලෝබය එන්න පුළුවන් පිරිමැස්මේ වේසේ. එන්න ඇත්තේඒ එක නම වංචක ධර්මයක් විදිහයට තමයි එලියටෙන්නේ.ඒරියට න හොරෙක්ෙන්න්න පුුවන් දැන් හොරා හොරකං කරන විදිහට මාවත්නම් කිසි ප්‍රශ්යන්ෑ මෙයා හොරෙක් කියල දැනගන්න පුුව. හැබැයි දැන් හොරෙක් එන්න බැරිද පින්වත් මහත්තෙක් වගේ ඇඳගෙන ටයිකක් එහෙමදාලා හො දට කලිසාංශවට්ට ඇඳලලා හොරෙක්කෙන්න්න පුුවන්. යතුට එන විදිහින් අල්ලන්න බෑ. අන්නේ වගේ වංචක ධර්ම නිසා පින්වත්නී. කළයුතු භාවනාවක් පුහුණු කරන ශ්‍රාවකය කළ යුතු කුරුත්තිය අටයන්න පුළුවන්. ඒවගේම තමයි පින්වත්න භභාවනාවක් වගේ දෙයක් කරන කෙනෙක් ඔය බරපලල් උපක් ලේස ගොඩක් කියන්න පුළුවන් නමුත් බරපතල උපක් ලේසියක් තමයි මිනානත්ත සංඥාවගේ. නානත්ත සංඥය කියන්නේ උපක් ලේසය. එතුව තමයිඒක සඥාවල හිත පිහිටනවා ඒ සංඥාවතුලහි විසිරීමක් හිතය අදකින් ලැබෙන්නේ. අක භාවනාකරපු දෙන්නේෙක් භාවනා කරකරින්දලතිනවා. භාවනාකර ඉන්නකොට මහිතනින් මේ ගඟක් අයිනි භාවනාකරකරින්දලතියෙන්නේ. ගඟක් අයිනි භාවනාකරක ඉන්නකොට ගෑනු කෙනෙක් වතුර කලයක්ර ඇගෙන ඇවිල්ලා. ඒ වතුර කලයට සුදුර එදිකඩත් දාල එරෙදිකඇල්ලට වතුර පුරවන්නකොට ඒකට හිත පිහිට තිෙන ඇතිකොට ඒ පිහිටීම තුළ මේ ගට පටන් කියලා ඒ භා්‍ය මිනිහිරර ඒක තමයි මනසිකාරය වෙලාතිය. තවේක්කනෙක් ැකල තියෙනවා මේ කොකෙක් කිඉන්නවා වහලා. මේ වතුරේ කොකා දැක්කල යා දැකලතින උදක භකන් කියලා. එතට ජලේමත්ත කොකෙක් කියලලා මන සිකාර කලති ඉට පපසේක බිසිරෙෙන්න්නේ. ඒවක භාවනා සඥාවෙන් අයින් වෙල නානත්ත සංඥාවල හිත විසිරෙන් ඇතුව පිහිටීම නිසාත්න් පින්වත්න මේ අමාරුවයටටන්න පුළුවන්දැ භාවනා කරන්නුවන ඇයි. භාවනා කරන්න අපිස් සරහට පුළුවන් වුණු භාවනාව ගෙන දර්ගවත්වයෙන් ගැඹුරෙන් කතා කරන්න බලමු භාවනාව කරන්න ඕන පින්වත් සිහිය පැවැත්වීම පිිස. සිහිය පැවැත්වීම කියල කියන්න හැරියට ගොනා වගේ. එතකොට සිහිය පවත් ප් ඕනැයි නුව නහදාගන්න ප්‍රඥාවදාගන්නයි සහිය පවත්තන්නඩ ඕන. සිහිය පවත්වගන්නවා කියන්න හැරිට නගුල වගේ. ැ ගොනා තිබුණනට වැඩක් නෑ නගුල නැත්න. එතකට ගොනා භාවනාව කරන්න ඕන සිහිය පවත්තන්න්න නන් සිහිය පැවැත්වීම හරියට ගොුණාවගේ එතුට නුවන හදාගන්න අදහසින් තමයි සිය පවත්තන්නේ නුවනහදාගැනීමි කියන නගල වගේ. එතකොට ගොනත්්‍යයෝදාගන නගුලත්යොදාගන සම්පූර්ණයම්ම මේ නඟුලෙන් කරන ක්‍රියාවලිය ගුණාගේ කකුල්වලින් ඇවිදීම මත කෙරෙෙන් ඇවිද්ධහමත් තනකළ නිකං පෑගිලම් පෑගිල ැලියන්න පුුවන් හැබේ ඒ තනකොළ මතුවවා හැබැයි ඒ සිහිය පැවැැත්වීමත් එක්කම එයා තුළ නුවන හදාගැනීම කුත්තියෙනවා නං. ඒ සිහිය පවත්වීම තුළ නුවන හදාගැනීම නැතිවුණු තයාට කෘත්තිය තේරෙෙන්න්නේ. ඒ කෘතිය තුළ තමයි අර නගුලෙන් සම්පූර්ණ මේ කුඹුරෙත්තානි අනි පැත්හරවල නැවත වල් පැලා හටගන්න නැති විදදිහට මේ අනි පැත්තහර වන්න පුොළුව. ඒ නිසා නගුල නැතුව හරක නඩත්තු කරන්න එපා පින්වත්න්නේ. එතකොට සි සිහිය විතරක්තිබිලා වැඩක්නෑ නුවන නැතුව. තොට සිහිය පවත්වාගන්න කෙනෙක් නුවන හදාගන්න ප්‍රමුඛ අදහස සහිතව තමයි භාවනාවට යොමු වඩුවන්. එතකොට යා සත්‍යය ඥානය දැනගන්නවා සත්‍ය ඥානී තුළ, සිහිය පැවැත්වීම තුළ ෘත්තිය දැනගන්නවා කළ යුත්ත ගැනයා දැනගන්නවා. ඒ නිසා පින්වත්නී හිත සංසිින්දුවමින් සසින්දුවමින් ක්‍රමාණු කෝලොව හිත පුහුණුවට පුහුණු කරගණ්ඩ ලන්න පින්වත්නි. මේක සසිින්දුව සංසින්දුව තමයි හිත කරගණඩතිෙන් මේ බා ඇගට රිදුම්දිදිී මේකරගන්න බෑ. සමරායි ඇඟට කාගන දත්මිටි කාගන වාඩි වෙලාඉන්නවා. සමාරු නමාගත්තව විදිහටම හිම්ම නමාගනිී නොපින්වත්න ඇඟ රිදුම් දෙන මං භාවනාවක් කරන්න බෑ සංසිදුව සංසිදුව තමයි මේ වැඩේ කරගන්ඩ තියෙන්නේ. පස්සම්බයන් කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති, පස්ස සිස්සාමීති සික්කති කෙල්ලික කියනෙ සංසිදුූ සංසිදුව තමයි ආශවාසයත් ප්‍රාශ්වාසයත්තයා දකින්නේ. එනිසා එවැනි හිතක් කදාාගත්ත කෙන කොට තමයි තමන් ගිත දියුණු කරන්න පුළුවන්ගනිම අසාසන් ට එක අදහසක් කියන්න ඔබ තවමත් මම අද දේශනාව කළ භාවනාව භාවනාව ගැනත් පුංචිකාරණ කීපයක් එක් ඔබට මේ ගැන අදහසක් ඇති කියලා හිතාගෙන ඔබට භාවනා කරන්න වෙලාවක් නෑකිල ඔබට මග හැරියෝතුන් ඔබට අගේ භාගුතු වහම්සේ දේශනා කරපු දශනාව කෘතිය මග හැරිලේ යනවා එතොට කෘත්තිය මග හැරිලා ගියපු කෙනෙකුගේ අනුසය අනුසේ වසයෙන් පවතින දේවල් රහිත වෙලා දෘෂ්ණාව සිංදදිල සංයෝජන උදුරල දාලා මානී මැඩ පැවැත්තිල දුකාවසාන් වේ නෑපින්වත්න්නේ. එතකොට මේ කෘත්තිය කළ යුත්ත තියෙන්නම ඕන භාවනාවෙන් දුරකරන්න ඕන ආශ්‍රව කොටසක් සභාසු සූත්‍ර වගේ දේශනාවල අපට බුදුරජනන්ස මතක් කරලම තියෙනවා. ඒක නැතුව කවරුවවත් නිකෙස්වෙෙන් නෑැපින්න්නවත්න්නේ. ඔබට ම සැස්මක් කියන්න පැපුළුවන්න්නම් පැයකට විනාඩි දෙකක් භාවනා කරන්න. දෙෙකට වැඩියෝනත්න භාවනා නොර කෙනෙකුට මම්මි කියන්නේ පැයකට විනාඩි දෙකක් භාවනා කරන්න. එතුො පැයකට විනාඩි දෙක් කෙමීටේ හැස්පියාගෙන තමන්ගේ කයදිහා බලාගෙන ඉන්න ආශවාසේ ප්‍රාශ්වාසේ දිහා බලාගෙන ඉන්ඩ. එතොට පැක විනාඩික් නොත් පැතු හර ැන ිස්ක් වැඩරන වන කෙනකුට බැරිවෙන්න පුලුවන්න්නේ පැතුු තර එතකොටේ පැතුනේම විනාඩි හය එක වැර කරන්න. ඒ ක්‍රමය ඒක බැ කියල කියමුක ඒ බැරිනම් ඔබට තව ක්‍රමයක් මං යෝජනා කරන්න. ඊලං ක්‍රමේ තමයි පුළුවන්න්නම් උදේට පැභාගිකුත් අවසට පැයිභාගෙකුත් පැබාගකාන පුළුවන්නම් භාවනා කරන්න මාසයක් එක දිගට කරන්න දැන් ඔබ විනාඩියකට මිනිත්තු දෙකක් භාවනා කළොත් ඒ පැයම්ම ගෙවන්න පුළුවන් හරි සතුටකි අදෝය රැකයා කරන තැන්වල රජේ සේවේ කරනයි කිසිම සතුටක් නැහැනේ තුරු පැයිකට විනාඩි දෙකක් හදාගන්න බැරිකමක් නෑ. තින් බැයි භාගයක් උදේටත් කරන්න හවසත් කරන්න මේක පටන්ගන්න පින් ොත් ායි කවද මේකටන්ගන්නේ මේක පටන්ගන්නායි කාලයක් නෑ. ඒවගේම තමයි භාවනා කරන කෙනෙක් ඒ භාවනාව තුළ හිතාහදාගන්න ශ්‍රාවක කැම වෙලාෝකම කල්පනා කරන්න ඕන. ඒ භාවනාව තුළ මෙන්න මේ විදිහට. භාවනා කරන්න සුදුසු පරිසරයක් හදාගන්න නිිසල්ලා. බොහොම පහසුවන්. ඩිවෙලා මේ ඇග තර පෙන් නොද මොකද ඇග තර පෙනකොට ේදනවාද නවා රිදම්ද දෙනවා. එ එකකට වේදනාව නිසා හිතේ එකආකගලතාවයක් ඇති වෙන්න. ඉතින් කොහොමරි ඔය පුළුවන්නන් ඇදේ හරිකමක් නෑ මේ එක්කෝ ගෙදරවෙන තැනක හරිකමක් නෑ ඒ වෙනුවෙන් සැලසුම් කරන්න. ඒ සැලසුමාස්සේ ඔබේ ඔබ තියනඔ ලොකුම ප්‍රශ්නය තමයි ය ජංගම දුරකතන ක ඒ ජංගම දුරකත්තන ත්තේ ගනුදනු කර බාවන කරන්න වන්න නිසා හමට ජග දුරගතනය ඕක් කරලා පැත්තකින් තියන්න. පැයි භාගකට ඔබ එලාමි කුත්්‍යයාගන්න. හැබැයි පැබාගෙට එලාමික වදිිනං බොරලෝ සුව ගැ හිතන්නන් තපා බලන්න එපා. ින්න මේ විදියට ක්‍රමාණුකෝලව ක්‍රමාණුකෝලව අධ්‍යාත්ය වෙනුවන් භාවනාව සැලසුම් කරන්න. එකට ලේසිම ක්‍රමේ තමයි පැකට මිනිත්තු දෙක් සිහිහ දිහා බලාගෙන ඉන්නෙක් එකොට ට තේ ලින්න්නම් පැයි දෙක තුනක් ැනකන් කිසි දෙයක් තේරේ නැතිවේ හැබැයි එක දිගට කරගයනකොට පැය තුන හතරක් කරනකොට තේරෙයි අනමි මොකද්දෝ සැනසීමක්. පැය ඇතුළේ නිකං තකක් බියව්හම් ඇතිවිෙන උත්තේජනය වගේ අමුතු දෙයක් තියෙනවා නේද කියලා ඔබට තේරෙන්න පටගයි. එනිසා එහිම් භාවනා කරනකොට එයාතුළ මේ ආරම්භ දාතුවත්න් ඊට පස්සේ නික්කම දාාතුවත්. නික්කමදාාතුව කියන්නේ බාධාවන් බිසාාල ප්‍රමාණයක් භාවනා කරන කෙනෙකුට එනයි වගේ නික්මීම පිණිසත් පරක්කමධතු. පරක්කමධාතුකිවේ. මේ විශාල බාධායන්න පුළුවන් ඒත් දුරුකරගෙන ඉස්සරහට යන්න බලන්න හිත විසිරෙන වනං ඒකටත්පම් පොඩි විකල්පයක් කියන්න හිත විසිරෙන වන් හොඳට භාවනාවං වාඩි වෙලා මුලින්ම දැන් හුස්මදිහා බලාගෙනන්න බැරිනං ආස්වාසේ ප්‍රාශ්වාසේ බලික තේරේ නැත්තං එමීට වාඩිවෙලා ඇස් දෙක පියාගෙන ඔබේ රිීරේ හොඳට ොහිතට ගොඩ නගාගන්න හොඳට ඔබ ඉස්සරහ තියනවා කියලා හිතන්න ඒේ විදීමේ ඇට සැකිල්ලා හොඳට ඔල්ලුව දිහා බලන්න ඔලුවේ දිහ ලන්නකො ඔට ඇට ැකිල්ලක් ොට නවා ගන්න ඇස්සි දුර තියෙනවා නාසේ ළංගෙන් සසි දුර තියනවා හිස්කබලේ කන්දික දෙපැත්තිෙන්සි දුරුතියවා පහලට බලාලන්න. ඊට පස්සේ බලන්න හිස්කබල සම්බන්ධවෙලා තියනො ප්‍රධහන ඇයට සැකිල්ලට වම් පැත්ත බලන්න වම් මත තියෙනවා වැලමිට හරෙෙන් පහලට කොටස්ස තියෙනවා වමතේ ඇගිලි තියෙනවා ඇංගිලි තුඩු දකින්න මේ ඔක්කෝම දැකළ ආයිද දකුණුවා පැත්තර බලන්න මේ විදිීයට බලාගෙනෑවෙල්ලා යටටිින් බලන්න වම් කකුල්ලදි. මේ කෙන්ඩ ප්‍රදේශය තියන විශාලයටට කටුවක් තියෙනවා අයිට පස්සේ පහලට යනකොට තවදුරටත් මේ ඇගිලි දක්වාම විලු භාරිරියෙන් දිගැටි ට කෑලි පැයක්තියනවා ියඔක්කෝම දකින්න ඇට ැල්ලක්විදි අන්නෙීම දකිනකොට හිතේ ආග්‍රවෙනවා. ඒ කාග්‍රතාවේ තුළ ආස්වාස ප්‍රශ්වාසේ දකිින් එතතුකොට හිත හොඳට සංසින්දිිල සංසිින්දිිලා. මගේ හිත වැඩෙන්න්න පටන්ගන්න නොබ හැදිනාටම හිත වඩාගන්නට මේ දේශනාව කෙටි දේශනාව. ඇත්තටම භාවනාව ගැනයි භාව ප්‍රවේශයක් හදාගන්න කෙනෙකුට දෞ්වී කියලා හිතාගන අපි මේ කාරණ කිවවේ ඔබ හැම දෙනාටම ධර්මාාවවබෝධය පිස ජීවිතාවවබෝධය පිණිස මේ දේශනාව උපකාරවේවා කියලා ධිෂ්ඨාන කරනවා මත්තක ඇතුව හෙට ඉඳලා පෑයකට විනාඩි දෙකක්වත් භාවනා කරන කෘත්තිය වසයෙන් කළ යුතු දෙයක් ජීවිතේ පුහුණු කරන ශ්‍රාවකයක්වීම පිණිස. දේශනාව උපකාරවේවා කියලා දිිෂ්ඨාන කරනවා සලු දෙවියන්ටත් මේපින් උපකාරවවා සියලු දෙවියන්ට දිවිරාජ ම්ඩලවල්ට බ්‍රක්්මරාජ ම්ඩලවල්ට මේ පින්ං පරවවා දෙවියන්ටත් තුතුම් නිවන් පිණසම මේ උතුම් කුසල් බලවත් පේවා චතුරාරි සත්‍යාව බෝධවේවා කියලා දිිෂ්ටානෙන් අපි දේශනාව හමාර කරනවා බැහැම දෙනාටම තෙරුවන් සරණයි